අයිබෝවන් සුබ දවසක් වල හැමෝටම. අද නම් ටිකක් වෙනස් කෑමක් තමයි අරගෙනාවේ. කොස් වලින් හදාගන්න රසවත් කෑමක් මේ අපිට බබාලගේ උදෑසන මේල් වලට හදලා දෙන්න පුළුවන් විදිහේ හුඟක් පෝෂණීය බර වැඩි වෙන කෑමක්. ඉතින් ඔයාලා තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. ඉතින් අද අපේ කෑම එක හදාගන්න ඕන වෙනවා කොස්. මෙතන හොඳට පැහුණු කොස් ගෙඩියක මඳුළු මම මේ විදිහට හීනි කෑලි විදිහට කපලා අරගෙන තියෙනවා. කරපිංචු කොළ ටිකක්, ඒ වගේම එළවලු විදිහට මම කැරට් සහ බෝංචි අරගෙන තියෙනවා. ඔයාලට මීට වඩා වැඩිපුර එළවලු වර්ග එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ලුණු ටිකක් බිත්තරේකුත් ඕන වෙනවා. දැන් මම මේ කපාගත්තු කොස් ටික මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට එකතු කර ගන්නවා. ඒ වගේම බිත්තරේත් දා ගන්නවා. මේ විදිහට වතුර ටිකකුත් එකතු කරගෙන මේක හොඳට ක්‍රීම් එකක් වගේ වෙනකල්ම බ්ලෙන්ඩර් කර ගන්න ඕන. කොස් ටික බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් වතුර චුට්ට චුට්ට එකතු කර ගන්න ගමන් මෙන්න මේ වගේ පදමට එනකල් අපි මේක බ්ලෙන්ඩර් කරලා හදා ගන්න ඕන. දැන් මම මේ ලෑස්ති වෙන්න ඇලවලු තෙම්පරාදුවක් හදාගන්න තෙල් ටිකක් රත් වෙන්න දාලා ඒකට මම ලුණු ඒ වගේම කරපිංචු ටික දාලා හොඳට සුවඳෙන්න තෙම්පරාදු කරගන්නවා. ඒ දේවල් ටික සුවඳෙන්න තෙම්පරාදු වුණාම එළවලු වර්ග ටික එකතු කරගන්න පුළුවන්. මම නම් බෝංචි සහ කැරට් එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට මේක රස කරගන්න ලුණු ටිකක් ඒ වගේම ගම්බිරිස්කුඩු ටිකක් හරි කැලි මිරිස් ටිකක් හරි එකතු කරලා මේක තව රස කරගන්න පුළුවන්. ඉතින් මේ එළවලු තෙම්පරාදුව හදාගන්න වෙලාවේදී තෙල් එක රත් වුණාම අබෑට කීපයකුත් දාගත්තා නම් හරිම රස එළවලු තෙම්පරාදුවක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි එළවලු තෙම්පරාදුව තියෙන්නේ. මේක ගොඩාක් වෙලා තෙම්පරාදු කරගන්න ඕන නෑ. මොකද එළවලු වර්ග ටික හොඳට තැම්බෙන්නම තෙම්පරාදු කරගන්න ඕන වෙන්නේ නෑ. මොකද අපි මේක ආපහු කොස් එකට එකතු කරලා ආපහු වතාවක් ලිපෙන් තියාගන්න නිසා වැඩි වෙලාවක් මේ වෙලාවේදී ලිපේ තියාගන්න අවශ්‍ය වෙන්නේ නෑ. ටක් ගාලා එළවලු තෙම්පරාදුව හදාගන්න පුළුවන්. ඉතින් දැන් මේ විදිහට හදාගත්තු එළවලු තෙම්පරාදුව මම අර බ්ලෙන්ඩර් කරගත්තු කොස් ටිකට එකතු කරලා හොඳට මිශ්‍ර කර ගන්නවා. ඉතින් මම මේ මිශ්‍රණයට ලුණු එකතු කරගත්තේ නෑනේ. අර එළවලු තෙම්පරාදුවේ තිබ්බ ලුණු රස තමයි මේකට එකතු වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී ඔයගලන්ට පුළුවන් ලුණු රස බලලා මන්දීනා ලුණු චුට්ටකුත් එකතු කරගන්න මේ මිශ්‍රණයට. හරි, මේ වෙනකොට අපේ කොස් තෝසෙ මිශ්‍රණය ලෑස්තිනේ. දැන් අපිට පුළුවන් තෝසෙ ටිකක් හදාගන්න. මම මේ විදිහට පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාම කලින් හදාගත්තු කොස් තෝසෙ මිශ්‍රණයෙන් මේ විදිහට තෝසෙ හදාගන්න තමයි මේ හදන්නේ. ඉතින් මේ තෝසෙ එක හදාගන්නකොට අපි අමු කොස් අරගෙන තියෙන නිසා ටිකක් වැඩිපුර වෙලා මේක ලිපෙන් තියාගන්න ඕන. හොඳට කොස් ටික තැම්බෙන්න ඕන. ටිකක් අමු කොස් වගේ කෑවොත් බබාලට ටිකක් ඒක අසාත්මිකතාව පෙන්නුම් කරන්න පුළුවන් නිසා හොඳටම කොස් ටික තැම්බෙනකල් ලිපෙන් තියාගන්න ඕන. ඒ වගේම කොස් කියලා කියන්නේ ටිකක් ඇලෙන සුළු දෙයක් නේ. ඒ නිසා ටිකක් මේක කැඩෙන්න බලනවා. මේ තෝසෙ එක කැඩෙන්න බලනවා. ඒ නිසා අපි මේකේ යට පැත්ත හොඳටම පිලිස්සනකල් ඉඳලා තමයි අනිත් පැත්ත දාගන්න ඕනේ. එහෙම නැත්නම් මේක කැඩෙන්න පුළුවන්. ඉතින් මම දැන් කොස් තෝසෙ ටික හදාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරිම සුවඳයි මේක. හොඳ සුවඳක් තියෙනවා, හොඳ රසකුත් තියෙනවා. බබාලා නම් හුඟක් මාස වෙන විදිහේ කෑමක් වේ මේක. සාමාන්‍යයෙන් කොස් වගේ දෙයක් කවා ගන්න අමාරු බබෙක්ට අපිට මේ විදිහටත් බබාලට කොස් කවා ගන්න පුළුවන්. ඒ වගේම කොස් කියලා කියන්නේ හුඟක් හොඳ පෝෂණයක් තියෙන බර වැඩි වෙන කෑමක්නේ. ඒ වගේම වස විස නැතුව ගෙවත් වෙන්න හොයා ගන්න පුළුවන් දේකුත් නිසා අපිට පුළුවන් මේ වගේ කෑමක් බබාලගේ උදෑසන වේලකට දවල් කෑමකට වගේ හදලා දෙන්න. ඒ වගේම හුඟක්ම අඩු මිලකට හදා ගන්න පුළුවන් පෝෂණීය කෑමක් නිසා මේ කාලෙටත් මේක හරිම වටිනවා. ඉතින් අපිට මේක දෙන්න පුළුවන් වෙන්නේ නම් අවුරුද්දට වැඩි බබාලට. මම නම් මගේ බබාට කොස් හඳුන්වලා දුන්නේ අවුරුද්දෙන් පස්සේ. මොකද ටිකක් අර වැඩිපුර අසාත්මිකතාව පෙන්නුම් කරන කෑමක්නේ කොස් කියලා කියන්නේ. ටිකක් අර දිරවන්න අමාරු කෑමක් නිසා කොස් මම යාට හඳුන්වලා දුන්නේ අවුරුද්දෙන් පස්සේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට ටිකක් වෙනස් කෑමක් කොස් තෝසෙ එකක් පොඩ්ඩන්ට හදලා දෙන්න ඒගොල්ලන්ගේ උදැසන වේලකට, දවල් වේලකට වගේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එක දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.